අම්බලංගොඩ කන්දකොඩ ප්‍රදේශයේ නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ ගිනි තබා තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ එම පුද්ගලයා සමග ඇතිවුණු බහින්බස්වීමක් මේ ගිනි තැබීමට හේතු වන්නට ඇති බවයි. අම්බලන්ගොඩ කන්දේකුඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු රාත්‍රී 7:30ට පමණ ගිනි තබා තිබෙනවා. ගින්න තබන අවස්ථාවේ නිවස තුළ මවක් සහ ඇගේ දියණිය පමණක් සිට ඇති අතර ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුව නැහැ. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ප්‍රදේශවාසීන් සහ අම්බලංගොඩ පොලිසිය එක්ව ගින්න පාලනය කිරීමට සමත් වුණා. ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මව සහ දියණිය අදාළ නිවසේ කුලී පදනම මත වාසය කර තිබෙනවා. ඔවුන් සමග පුද්ගලයෙකු ඇති කරගත් බහින්බස්වීමක් ගිනි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැකපල කරනවා. මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අවිකත් පුද්ගලින් දෙදෙනෙකු විසින් හොරණ පොකුණුවිට ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරුම්හලක් ඊයේ රාත්‍රියේදී කොල්ලකා තිබෙනවා. ඉන්ධන පිරුම්හලේ CCTV දර්ශන උපයෝගී කරගනිමින් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි හොරණ පොලිසිය සඳහන් කළේ. හොරණ පොකුණුවිට ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරුම්හලක් ඊයේ රාත්‍රී 7:30ට පමණ කොල්ලකා තිබෙනවා. ගිනි අවි දෙකක් රැගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මෙම ඉන්ධන පිරුම්හල මංකොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේ ඉන්ධන පිරුම්හලේ පුද්ගලින් 4 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති අතර මංකොල්ලකරුවන් ගිනි අවි පෙන්වා ඔවුන්ට මරණ තර්ජන එල්ල කරනු අයුරු ඉන්ධන පිරුම්හලේ CCTV කැමරාවල සටහන් වී තිබුණා. එහිදී සේවකීන් අත තිබූ සියලු මුදල් කොල්ලකා කොල්ලකරුවන් අහසට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. දෙමසක කාලයක් තුළ කළුතර දිස්ත්‍රික්කයේ සිදු 15 වන ඉන්ධන පිරුම්හල් කොල්ලය මිය බවයි හොරණ පොලිසිය පැවසුවේ. වැලිගම ප්‍රදේශයේ වැඩබිමක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. වැලිගම පොලිසිය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව අද අලුයම වැලිගම දෙනපිටිය ප්‍රදේශයේ පෞද්ගලික වැඩබිමක තිබී මේ මළ සිරුරු සොයාගත් බවයි. අදාළ වැඩබිමේ ඉදිකිරීමෙන් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට කොන්ක්‍රීට් වලකට ඇද වැටෙමින් මෙම කම්කරුවන් දෙදෙනා මිය ගිය බවටයි පොලිසිය සැක පළ කරන්නේ. විදෙස් සහ ක්‍රීඩා පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව.